මේ ගුණකුවගේ වාසය කිරීමේදී අන් දෙකක් සවි කරගෙන වලිගයක් බැඳගෙන එවැනිම ස්ත්‍රියක් සමග ඒ විදියට වලිගයකුයි අන් දෙක බැඳගත් ස්ත්‍රියක් සමග එකට ගොන් බානක් වශයෙන් වාසය කළ බව අට කතාවේ සඳහන් වෙනවා. එතකොට හරකෙක් යම්සේද ජීවත් වෙන්නේ, ගවයෙක් යම්සේද ජීවත් වෙන්නේ, ඒ ගවයා මොන විදියටද ඇවිදින්නේ කකුල් දෙකකින් හතරෙන්. එතකොට කකුල් හතරක් වෙනවා නම් අත් දෙකක් බිමට තියලා විද්ද බව මේ විස්තර වෙනවා. කකුල් හතරක් තියෙනවා. ඒක වලිගයක් බද්ධ කරගත්ත කියනවා, අන් දෙකක් හයි කරගත්ත කියනවා. එතකොට මේ ගෝවිත වශයෙන් හරක යම්සේද වාසය කරන්නේ, ඇවිදින්නේ, වාඩි වෙන්නේ, නිදාගන්නේ, ආහාර ගන්න ආන්න විදිහට තමයි මේ පුණ්‍ය කියන කෙනා වාසය කළා තියෙන්නේ. ඒක වෘතය. මේ වෘත සමාදානෙන් යාල බලාපොරොත්තු වුණා සසර ගමන සුවපත් වෙන්නත්, සුගතිය යන්නත්, නිවන් දකින්නත් ලැබෙනවා කියන අදහස තිබුණ නිසායි එදා දඹදි වසිය මෙන් මෙවැනි වෘත සමාදානෙ යෙදුණා. ඒතර පුණ්‍ය කියන්නේ කෝලී පුත්‍රයෙක්මයි. එයා ගෝවෘතය රැක්කා. එයාගේ යාළුවා අචේලෝච සේනිය කුක්කුරවතිකෝ නම සේනිය. එයා අචේලකයි, කියන්නේ ඇඳුම් ඇඳෙ නැති කෙනෙක්, ඇඳුම් නැති කෙනෙ, නිර්වස්ත්‍ර කෙනෙ. එයා නිර්වස්ත්‍ර වාසය කළා මොකද? එයාට හේතුව කුක්කුරවතිකෝ, එයා කුක්කුරවතිය නැත්තම් සුනක වෘතය සමාදන් වෙලා තියෙන සුනකයා යම්සේද ඒ විදිහට වාසය කළා කියලා සඳහන් වෙනවා. මේ කුක්කුරවතිය සඳහන් වෙන්නේ සේනිය දැන් ඇඳුම් නැතුව වාසය කළා. එයාත් ඉතින් අර කකුල් හතරෙන් ගමන් කළා. ඒ වගේ බිමට යමක් දැම්මට පස්සේ ඒක දිවෙන් ලෙව කාලා තමයි කන්නේ. අර සුනකේ බත් කනවා, ආහාර ගන්නවා අපි දැකලා තියෙනවා. ඒ වගේ තවත් සුනකේ දැක්කොත් අර නියවල යනවා, ගොරවල යනවා, ඒ වගේම හඬ නගනවා. ඒ සෑම ක්‍රියාවක්ම මේ කියන සේනිය කරලා තියෙනවා. එසේම බිම් පවුරු ගාලා වටයක් කරකිලා තමයි වාඩි වෙන්නේ. ඉතින් මෙවැනි වෘත සමාදානයට දෙන්නෙක් තමයි මේ යාළුව දෙන්නම. ඒ වැලිකෙළිය පටන් කුඩා කාලේ පටන් බොහොම මිතුරුයි. අපිට ඉතින් ගන්න තියෙන දේ තමයි මොන වෘතේ රැක්කත් මේ අයට වාසනාව තිබුණා භාග්‍යවත් අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව දකින්න යන්න තරම්. ඒ වාසනාව කෙසේ වේද කියලා අපිට දේශනා අවසානයේදී දක්වන්න ලැබේවි. ඒ අපිට දකින්න තියෙන ඊට මෙහාදී අපිට තේරෙන මේ සූත්‍ර ආරම්භයේදී පේනවා මේ දෙදෙනා කොච්චර භාග්‍යවන්තයිද, මොනතරම් වැරදි මාර්ග පිළිපැද්ද. ඔවුන්ට තුන් ලෝකාගුරු සියල්ල දක්නා උදන්නා වූ භාග්‍යවතුන් වහන්සේව හමුයින් භාග්‍යද මේ විදිහට ලැබුණා. ඒ දෙන්නම යේන භගවා තේන ප්‍රසන්තමේස දෙන්නත් එක්ක භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටිය තැනට අහලිද්දවසන කියන ගමේ එක්තරා රුක්මුලක තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉඳලා තියෙන විහාරයක් තිබිලා නැහැ එතන. ඒ අරඤ්‍ය කුටිය අරඤ්‍ය සේනාසනය තුල භාග්‍යවතුන් වහන්සේ රුක්මුලක වැඩ ඉඳලා තියෙනවා. අනේ ස්ථානෙට එළඹුණා. ගමන් කළා දෙන්නත් එක්ක යාළුව දෙන්නකට ගිහින් පුන්න කෝලිය පුත්තු ගෝවතිකෝ භගවන්තං අභිවාදෙත්ව. පළවෙනියෙන් කියන පුන්න කියන කෝලිය පුත්‍ර ගෝවතික ගෝවෘතය රකපුගෙන භාග්‍යවතුන් වහන්සේට බැඳලා එයා ඉතත් පස්ස වාඩි වුණා. අචේලෝපන සේනියෝ කුක්කුරවතිකෝ භගවත්තා සද්දින් සම්මෝදි. අනිත් චාලෝ සේනිය එයා සුනකෘතය රකපුගෙන අචේලක වැඳුම් නැති කෙනෙක්. එයා භාග්‍යවතුන් වහන්සේට වැඳෙන්නේ නැහැ. හැබැයි එයා සම්මෝදින් කතා බහ කළා. භාග්‍යවතුන් වහන්සේ සමග කතා කළා. සම්මෝදනියන් කතන් සාරාණිය විත්සාරුත්ත සීකටයුතු සුවදු විමසලා එයා සුනකේ යම්සේද ඒ විදියට බිම පවුරු ගාල වටයක් කැරකැවිල ලැබගත්ත කියනවා. ඊට පස්සේකින් ලැබගත්තා. එසේ ලැබගත්තට පස්සේ ගෝවත සමාදන් වුණා වූ පුන්න කෝලිය පුත්‍රයා තමන්ගේ යහළුවා ගැන ප්‍රශ්නයක් අහනවා. භාග්‍යවතුන් වහන්සේ අහන ස්වාමීනි, මේ සුනක පැවතුම ඇති සේනිය අචේලකයා දුෂ්කර ක්‍රියා කරන කෙනෙක්. බිම දමන දෙයක් තමයි අක්කන්නේ. ඔහු බල්ලෙක් වගේ තමයි පවතින්නේ. සමහරට බුරනවා එයා. ඊළඟට එයා අවදින්නේ බල්ලෙක් වගේමයි. එයා හිටගන්නේ මත වාඩි වෙන්නේ බල්ලෙක් වගේමයි. එයා බල්ලු එක්කටවස් තවත් බල්ලු විරිත්තන වගේ තවගෙන දෙක විරිත්තල තමයි යන්නේ කියනවා. ඉතින් මේවා සම්පූර්ණ කරන වෘතයක් වශයෙන් ඕ සමාදන් වෙලා සීලයක් වශයෙන් රකින්නවා. එයාගේ පරලෝක ගතිය කුමක්ද කියලා වන්න ප්‍රශ්නයක් අහනවා. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ පුන්න තමයි අහන්නේ. එයා ගෝවෘතය රකපු කෙනා.
එයා අහන්නේ යාළු වගේ සුනක වූතේ ප්‍රතිඵල මොනවාද කියලා. ඒවලා බුදුරජාණන් වහන්සේ කියන පුණ්‍ය ඒක අහන්න එපා. ඒක වැරක් නැහැ කියලා කියනවා. ඒ මහන් එපා කෝඩ ඇහුවේ නැ දෙවෙනි පාරක් තහනවා. මේ සේනිය සුනක වූතේ රකින්න කෙනෙක් ස්වාමීනි මෙයාගේ පරලෝක කුමන ගතියක්? පරලෝක මෙයා කොහේ යයිද කියලා අහනවා. දෙවෙනිමටත් භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ අහන්න එපා වැඩක් නැහැ කියලා කියනවා. ඒත් ඇහුවේ නැහැ. තුන්වෙනි පාරක් තහනවා පුන්න සේනිය කියන මේ මගේ යාළුවා මේ අදුස්කර ක්‍රියාවක් කරන්නේ බිම දාපු දෙයක් කන්නේ බලපවතුන් තියෙන්නේ. ඉතින් මේ සුනක පවතුන් ඇතුළු සුනක වූතේ රකින්නා වගේ මෙහි යාළු වගේ පරලොව කුමක්ද කියලා අහනවා. එබැවින් භාග්‍යතුන් වහන්සේ තුන් වරකට වඩායක් කියන්නේ නැහැ. ඒ නිසා ප්‍රතික්ෂේපය තුන් වරයි හතරේ මතව භාග්‍යතුන් වහන්සේ පුණ්‍ය කම් නැත මෙය තිබේවා මාගේ නොවිමසාවා කියලා කිව්වා. හැබැයි ඔබ ඒක කරේ නැහැ. ඒක ලැබුණේ නැහැ. ඇහුවනේ. එහෙනම් මම කියන්නම්කෝ. මේක දැන් හතරවෙනි පාරට භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරේ නැහැ. දැන් තුන් පාර මහපුරුෂ කියනවා. මොකද කියන්නේ? මේ ලෝකයේ යමෙක් සුනක වූතේ සමාදන් වෙනවාද? සුනක සීලය රකින්නවාද? පරිපූර්ණ කරනවාද? පිරිපුන් කරනවාද? සුනක සිත වඩනවාද? සුනක ආකල්පය වඩනවාද? එසේ නිරන්තරයෙන් සුනක සීල, සුනක වූතේ, සුනක චිත්ත, සුනක ආකල්පය දිනු කරන්නා වූ මේ තනත්තා මරණින් පස්සේ සුනකේ බවට පත් වෙනවා කියන එකයි භාග්‍යවතුන් වහන්සේ මතක් කළ අපිට මේකෙන් හොඳ පණිවිඩයක් වෙන හැමෝටම. යම් කිසි ගතියක් මේ ජීවිතය පුරුදු කරොත් තිරිසන් ගතිය වේවා, ප්‍රේත ගතියක් වේවා, ඒ ගතියටම අපි පරලොවදී පත් වෙන බව මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු වචනෙම ගන්න පුළුවන්. එහෙනම් සුනක චිත්තේ, සුනක සීලේ, සුනක පැවතුම් මෙසේ දියුණු කළා වූ මේ සේනිය මරණයට පත් උනත් ඒ විදිහට මරණයට පත් උනා නම් එයා ඉපදෙන්නේ සුනකෙක් වෙලාමයි. එසේම උඩ මෙන්න මෙවැනි දෘෂ්ටියකුත් තිබුණා. ඉතින් මම මේ සීලය රැකීමෙන් මම මේ මගේ බ්‍රහ්මචර්යයයි මම දෙවියෙක් වෙනවා, දෙවියන් අතරට යනවා කියන එක මිත්‍යා දෘෂ්ටියක්. බල්ලෙක් වගේ වාසය කළ දෙවලව යන්න බෑ. හැබැයි යාළ හිතන් හිටියා මේකෙන් තින් අප්‍රයෝජන නැහැ කියලා දන්නවනම් ඒ මිනිස්සුම රකින්නේ නෑනේ. එයාලට දෘෂ්ටියක් තිබුණා මේවා රැකීමෙන් අපි පිරිසිදු වෙනවා, මේවා රැකීම අපේ පෞගේ වෙනවා, මේවා රැකීමෙන් අපි දෙවියන් ළඟට යනවා. යාන්නේ අදහසත් මිත්‍යා දෘෂ්ටියක්, වැරදි අදහසක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම මිත්‍යා දෘෂ්ටිකයට ගති දෙකයි දේශනා කරන්න. එක ගතියක් තමයි නිරය, අනිත් ගතිය තමයි තිරිසන් යෝනි. එහෙනම් මේ දෙකෙන් එකට මෙවැනි දෘෂ්ටි සමාදන් වෙච්ච කෙනෙක් යනවා. ඉතින් අද වුණත් නොයේ දෘෂ්ටි මතවාද මිනිස්සු අතර තියෙනවා, දඹදිවත් තියෙනවා, ලංකාවෙත් තියෙනවා. ඉතින් දෘෂ්ටි මතවාදවල කෙලවර තියෙන්නේ කොනිවේ? එක තිරිසන් ලෝකේ. එහෙනම් සුනක වූතේ රැකීමෙන් සේනියට යන්න වෙන්නේ සුනක යෝනියටයි කියලා අහලා ඒ සේනිය කියන අචීලකයා අඬන්න පටන් ගත්තා, කඳුළු උගුරවන්න පටන් ගත්තා. එතකොට භාග්‍යතුන් වහන්සේ පුන්නට කියනවා, එක්කෙනෙක් පුන්න මං කිව්වේ ඔක අහන්න එපා කියලා. ඔයා ඇහුවේ නැහැනේ දැන් කිව්වට. දැන් ඉතින් ආඩනවා. එතකොට සේනිය නැවත කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යමක් මට මෙසේ වදාළද මං කියවකට මාව මේ බල්ලෙක් වෙනවා, මම සුනකෙක් වෙනවා කිව්වකටවත් මං නිරේ යනවා කිව්වකටවත් නෙවෙයි මං අඬන්නේ. මං අඬන්නේ අනේ මම මෙච්චර කල් මේ නිෂ්ප්‍රයෝජන වූ සුනක වූතේ රැක්කා නේද කියලා ඒ ගැන මම පසුතැවිලයි මම මේ අඬන්නේ කියලා කිව්වා. එහෙම කියලා දැන් සේනිය ගැන පුන් නැහුවනේ. දැන් සේනිය ගැන අහපු විතර සේනියගේ විස්තරය කිව්වා. දැන් සේනිය අහනවා භාග්‍යතුන් වහන්සේ මගේ යාළුවා පුන්න මේ පුන්න කියන කෝලිය පුත්‍රයා මෙයා ගෞරවතිය රකින කෙනෙක්, ගුණ පවතුන් ඇති කෙනෙක්, ගුණෙක් වගේ තමයි ජීවත් වෙන්නේ, ගුණෙක් වගේ තමයි විඳින්නේ, උලා කන කෙනෙක්, වමාරුල කන කෙනෙක්. ඉතින් මෙයා මේ හරකෙක් වගේ ජීවත් වුණා ස්වාමීනි මෙච්චර කල් මෙයාගේ පරලෝකෙයිද, මෙයා කොහේයිද? එතකොට භාග්‍යවතුන් නැවතත් අර විදිහට උත්තර දෙනවා, සේනිය ඒක වැඩන්නේ, ඒක අහන්න එපා කියලා. දෙවෙනි වතාවටත් අර සේනිය අහනවා, මගේ යාළුවා මේ පුන්න දව පවතුන් නැත්නම් ගුණ පවතුන් ඇති කෙනෙක්, ගුණෙක් වගේ ජීවත් වෙනවා, ගෞරවතේ රකින්න සමාදම්ව බොහෝ කල් හිටියා, මෙයා කොහේ ඉපදේද? දෙවෙනි වතාවට භාග්‍යවතුන් අසගෙන වැඩක් නැග අහන්න එපා කියලා. ඒත් ඇවිගෙන තුන්වෙනි වතාවට අහනවා, සේනිය මේ පුන්න ගෞරවතේ රකින්නවා, මෙයා කොහේ ඉපදේද කියලා. ඉතින් තුන් පාරක් අහලත් එයා පිළිගත්තේ කියපු දෙයක් නැති නිසා භාග්‍යවතුන් අසගෙන ඔබට අහන්න එපා කවට ඇහුවනේ.
එහෙනම් ඉතින් කරන්න දෙයක් නැහැ මං කියන්නම් කියලා අන්න දැන් පුන්නගේ පරලෝක යන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. සේනි මේ ලෝකයේ යමෙක් ගොන් පෙරතුන් නැත්නම් ගොන් සිය රකින්නවනම් ඒ ගොණෙක් වගේ සිත වඩනවනම් ගොන් ආකල්පය දිනු කරනවනම් එසේ පරිපූර්ණ කොට ගොන් සිත වැඩු ගොන් සීලය ආරක්ෂා කර ගොන් වෘතය රැකපු ගව ආකල්පය දිනු කරපු කෙනා මරණින් පස්සේ සිත වඩා ගොණෙක් බවට පත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එන යම් සිතද වැඩුවේ ඒ ආකාරයෙන් ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා මේ ගෝවෘතය රැකපු කෙනා ගවයන්ගේ වශයෙන් ගවයෙක් වශයෙන් ඉපදෙනවා කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සේම මේ ගෝවෘතය මේ සීලයක් මේක තපසක් කියලා ගත්තු දෘෂ්ටිය. ඒ තපස රැකීමෙන් මේ ගෝ සීලය රැකීමෙන් දිව්‍යලෝ කියන දෙවියන් අතර ඉපදෙනවා කියලා ගත් යම් වැරදි අදහසක් තියෙනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ මිත්‍යා දෘෂ්ටිය මේ පුන්නට හේතු වෙන්නේ එක්ක නිරේත එක්ක තිරිසන් ලෝකෙට. මොකද මිත්‍යා දෘෂ්ටිය උපත් දෙකයි තියෙන්නේ දේශනා කරන භාගතුන් වහන්සේ කක නිරේ අනිත් එක තිරිසන් යන. නම් මේ මිත්‍යා දෘෂ්ටියේ තියෙන නපුර අපි දකින්නට ඕන. මෙලොව නැහැ, පරලොව නැහැ, මෞපියන්ට සැලකීම විපාක නැහැ, කුසල කුසල් නැහැ, කර්ම විපාක නැහැ, බුදුපසේ බුදු මහරහතන් වහන්සේ ලාරි උතුමන් නැහැ, මේ ලෝකේ කොහොම හරි ජීවත් වෙලා මැරිලා ගියාම කිවර එතනින් යා ඉපදෙන්නේ නැවගේ නොයෙක් අදහස් අදත් අපි අතර මිනිස්සු අතර තියෙනවා අපිට ඇහෙනවා. ඉතින් ඒවයි වෙන්නේ මොකද්ද? එක්ක නිරේට යනවා, එක්ක තිරිසන් ලෝකේ යනවා, ඉපදෙනවා. ඉතින් මේ කාරණේ අහපු කෝලිය පුත්‍ර පුන්න අර ගෝවෘතය රැකපු කෙනත් තමන්ගේ විස්තරය අහලා අනේ මම ගුණෙක් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ කිව්වා. ඉතින් එයාලා විශ්වාසයක් තිබුණා බුදුරජාණන් වහන්සේ යමක් කිව්වොත් ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා. අර ඒ ශ්‍රද්ධාව තිබුණා එයාලට. ඒක වටින්නේ මෙතන. මොකද බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා මේ කතා සල්ලාවේ පටන් ගත්තේ අවිශ්වාසයෙන් නෙවෙයි. ලොකු විශ්වාසයක් තිබුණා. සියල්ල දක්නා කෙනෙක් සම්මා සම්බුදු තුමන් වහන්සේ නම. ඒ භාග්‍යතුන් වහන්සේ යමක් කියනවනේ ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒකනේ විශ්වාස කළේ අඩුවෙත්. වෙන කෙනෙක් නම් ඒ විශ්වාස නොතිබුණා නම් තමන්ගේ වත්තරගෙන නැහැ නෑ ඔයකුවට එහෙම වෙන්නේ නැහැ. මම දිව්‍ය ලෝකයන්නේ කියලා හිතුවා අකීකරුණා නේ. ඒ අඳන්නේ නෑ නේද? අද කාලේ වාසය කරන සත්ත්වය එහෙමයි. ගොඩක් දින අය පිළිගන්නේ නමුත් බලන්න මෙයාට තිබුණ අදහිල්ල මේ භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යමක් කියනවාද ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා කියන කේය විශ්වාස කළා. ඒ නිසාම තමයි මේ පුන්නත් අඳන්න පටන් ගත්තා. කඳුළු වගුරවන්න පටන් ගත්තා. ඒක භාග්‍යතුන් වහන්සේ සේනියට කියන දැක්කනේ සේනිය මං අහන්න එපා ගුණා ඒක ඇහුවේ නෑනේ. දැන් ඉතින් ආඩනවා. අන්න කොටකොට ආයි පුන්න කියන ස්වාමීන් වහන්සේ කියපු දෙයට නේ මං අඬන්නේ. අනේ මං මෙච්චර කල් මේ ගෝවිතයක් රැක්කා, හරකෙක්ගේ ජීවත් වුණා, හරියට ඒක බෝල් කෙටුවා වගේ ඇති වැඩක් නෑ. අගනඩ ගැපු ඉනි වගේ කිසි ප්‍රයෝජනයක් නැති දෙයක්. ඒක නිසා ඒ ගැන සිහි කළක මං මේ අඬන්නේ. ඒ වෙලාවේ මේ පුන්න විසින් ආරාධනා කරන භාග්‍යතුන් වහන්සේට ගෝවිතය රැකපු ගැන ආරාධනාව කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් පරිදි මමත් මේ මගේ ගෝවිතය දුරු කරන්නේද මේ සේනියත් එයාගේ සුනක වෘතය දුරු කරනවාද අන්න අපි දෙන්නට මේ වෘතය දුරු කරලා යහමකට එන්න පුළුවන් විදිහ දේශනාව භාග්‍යතුන් වහන්සේ අපිට කරන සේක්වා කියලා අපි ඒ ගැන පැහැදිලා ඉන්නවයි කියලත් මේ පුන්න විසින් ආරාධනාව කළා. ඉතින් පුන්නගේ ආරාධනාවෙන් තමයි භාග්‍යතුන් වහන්සේ අර අපි කලින් මාතෘකා කරපු මේ දේශනාව දේශනා කළේ. චත්තාරි මානි පුන්න කම්මානි. පුන්නේ මෙහි කර්ම හතරක් මයාසයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදිතානි. මා විසින් සයම් වූ ඥානේ ලෞතුරා බුදුනුවණින් සර්වඥතා ඥානෙන් අවබෝධ කළා. කතමානි චත්තාරි මොනවාදේ හතර? අත්ති පුන්න කම්මං කන්නං කන්න විපාකං. පුන්න කර්මයක් තියෙනවා ඒක කළුපාටයි. ඒක කළුපාට විපාකයි. කන්න කියන්නේ කළුපාට. කර්මයක් වෙන විදිහ අපි කියමු මෙහෙම කළු කර්මේ විපාක ඵල. ඒ පළවෙනි එක. අත්ති පුන්න කම්මං සුක්ඛං සුක්ඛ විපාකං. පුන්න කර්මයක් තියෙනවා ඒක සුදු පාට කර්මයක් සුදු පාට විපාක තියෙනවා. මෙහෙම කිව්වොත් සුදු කර්ම තියෙනවා සුදු විපාක තියෙනවා. ඒ දෙවෙනි කොටස අත්ති පුන්න කම්ම. මේ තුන්වෙනි කොටස පුන්න කර්මයක් තව තියෙනවා කන්න සුක්ඛං කන්න සුඛ විපාකං. ඒක කලසුදුයි කලසුදු විපාකයි. කලසුදු කර්මයක් තියෙනවා කලසුදු විපාකයක් තියෙනවා. හතරවෙනි එක අත්ති පුන්න කම්ම අකන්නං අසුක්ඛං.
අකම්ම අසුක්ක විපාකං කම්මක්කයාය සංවත්තති. මේ කර්මය කළුත් නෑ සුදුත් නෑ, ඒ කළුසු විපාකත් නෑ. ඒ කර්මය කර්මක්ෂේ පිණිස හෙවත් නිවන පිණිස පවතිනවා. ඔය තමයි භාග්‍යතුන් වහන්සේගේ මාතෘකා පාඨය. මෙතම සූත්‍රයට මාතෘකා. මෙසේ සූත්‍රය මාතෘකා කරලා බුදුරජාණන් වහන්සේ මුලින්ම කියනවා, එහෙනම් පුන්න හොඳින් අහන්න මෙනේ කරන්න මම ඔබට දේශනා කරන්නම් කියලා. කිව්වට පස්සේ කෝලිය පුත්‍ර පුන්න විසින් කියන එහෙමයි භාග්‍යතුන් වහන්සේගේ උත්තර දීලා තමයි මේ කියන ධර්ම පරියාය ආරම්භ කළා. ඉතින් මේ ධර්ම පරියාය තමයි අද අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ කාල වේලාවේ හැටියට. ඉතින් මෙතෙන්දි කර්ම හතරක් ගැන ක්‍රම හතරකින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන එකක් තමයි ඔවුන්ගේ වරදවුන්ට වැටෙන්නත් එයින් ඔවුන්ට සත්‍ය තෝරා ගන්නත් මේ දේශනාව හේතු වෙනවා කියලා සර්වඥතා ඥාණයෙන් දැනගත බුදුරජාණන් වහන්සේ ඔන්න කොටස් හතරකින් විස්තර කරනවා. නැවත අපි කෙටියෙන් බලමු මොනවද මේ කර්ම වර්ග හතර. පළවෙනි එකෙන් කිව්වේ කළු කර්ම තියෙනවා, කළු විපාක තියෙනවා. දෙවෙනි එකෙන් කිව්වා සුදු කර්ම තියෙනවා, සුදු විපාක තියෙනවා. තුන්වෙනි එකෙන් කිව්වා කළු සුදු කර්ම තියෙනවා, කළු සුදු විපාක තියෙනවා. හතරවෙනි එකෙන් කිව්වා කළුත් නැහැ, සුදුත් නැහැ, කළු සුදු විපාකත් නැහැ, කර්මයේ ශේ කරන්නම හේතු වෙන කර්ම තියෙනවා. ඉතින් මේ සතරෙන් පළවෙනි කර්මය මොනවද? මේ කළු කර්ම. කළු කර්ම කියන්නේ අකුසල් කර්ම. කායද්වාර, වචීද්වාර, මනෝද්වාර ද්වාරත්වේ රැස් වෙනා වූ අකුසල් තියෙනවා. ඒතර ප්‍රාණඝාතේ, සොරකම, කාමමිච්ඡාචාර කියන මේ අකුසල් තුනම කායද්වාරේ රැස් වෙන්නේ. කය මුල් කරගෙනයි සිදුවෙන්නේ. ඒ කියන්නේ කයෙන් තමයි සිදුවෙන්නේ හැම කර්මයකටම. චේතනාවනේ මුල් වෙන්නේ සිතනේ. ඒ චේතනා මුල් කරාට ద్వාර වශයෙන් ගත්තොත් කාය ద్వාරයේම මුල් වෙනවා, හේතු වෙනවා මේ කර්මය කරන්නේ. කියන්නේ සතුන් මරන්නේ කය. සොරකම් කරන්නේ කය. කාමීච්ඡාචාරය දෙන්නේ කය. ඒ නිසා ඒවට කියනවා කාය කර්ම. වචී කර්ම. වචනේ හනුසලවීම, තොලසලවීම, දිව කටසලවීමෙන් කරන්න පුළුවන් කර්ම තියෙනවා නම් චේතනා මුල් කරගෙන දුෂ්ට වූ චේතනාවෙන් බොරු කීම, කේලම් කීම, අනුන් බේද කිරීම, හිස් වචන කතා කිරීම, ඒ වගේම තමන් පරුස වචන කතා කරනවා. එහෙනම් මේ බොරුව, කේලම, පරුස වචන, හිස් වචන මේ සතරම වචී ద్వාරයෙන් වචනේ භාවිතා කළා කරන නිසා වචී කර්ම කියලා කියන ඒවා අකුසල. මනසින් තුනක් තියෙනවා. අභිච්ඡා, දෝමනස්ස, මිච්ඡා දිට්ඨි. අභිච්ඡා කියන්නේ දැඩි ලෝභය. හිතින් මුලලා හිතින්ම පවතින කර්මය. දෝමනස්ස දේශය. ඒ දෝමනසත් හිතින්ම තමයි කරන්නේ. දේශය නැත්නම් අන් අය කෙරෙහි වෛර කරනවා, තරහ ගන්නවා කියන එක. මිච්ඡා දිට්ඨි. දසවිධ මිත්‍යා දෘෂ්ටිය. මෙලවණත, පරලවණත ආදී වශයෙන් මේ සත්වයාගේ හිත ඇතුළෙම ඇති වෙන කර්ම. දැන් මේ කර්ම සමාදන් වුණා නැත්නම් කරනකොට මේ ජීවිතේ ඒ ගොඩක් වෙලාවට පව කරනකොට එයාට තේරෙන්නේ නැහැ මේක විපාක දෙනවා, මේක දුක් සහිතයි, මේකේ දැඩි විපාක තියෙනවා. අපි කාටවත් තේරෙන්නේ නැහැ. සතුන් මරණ කෙනා බොහොම සතුටින් මරනවා. සොරකම් කරපු කෙනා මේක ලාභයි, වාසි, කිසි අමාරුවක් නැහැ කියලාම හොරකම් කරනවා. කාමීච්ඡාචාර කරනන් දැනෙන්නෙම නැහැ. මොකද කයට හරි සනීපයි ඒව කරනකොට. ඒ සුවේදයෙන් ඇල්මට පස්සේ, ආශ්‍රාද ලැබුණට පස්සේ කාමීච්ඡාචාරයන් කියන ඒවට ඇබ්බැහි වුණාට පස්සේ දිගින් දිගටම සත්‍යව කරගෙන. මොකද විපාක පේන්නේ. විපාකේ වනාහි පසුව ලැබෙන්නේ කර්මය මුලින් රැස් වෙනවා. උදේට මෙයා විපාක දන්නේ නැත්නම් විශේෂයෙන් තෙරුවන් සරණ කියන ශ්‍රාවකෙක් නෙවෙයි නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා නැත්නම් වෙනත් ආගමික කෙනෙක් කියන එයාට කොහොමවත් ඒ ආගම පොත් වලින් කියලා දෙන්නේ නැහැ මේවා නරකයි, මේවායින් ඔබ නිරයට යනවා. එහෙම කියන්නේ නැහැ. සමහර අයට කියලා දෙනවා ඔබලා ආයෙ ඉපදෙන්නේ නැහැ, මේ ආත්මෙ විතරයි මේකේ සැපෙන් ඉඳපල්ලා. එහෙම කරුවට පස්සේ ඔය පවට තියෙන බය නැති වෙලාම යනවා. සමහර අය කියනවා නෑ උඹලා කර්ම කරාට කමන්නේ නැහැ, ඒවා උඹට දෙවියන් වහන්සේ සමා දෙනවා. ඒත් සමා කරගන්න පුළුවන් නිසා තේ අයව කරනවා. එතකොට ඇත්ත දේ තමයි මේක ආගම ප්‍රශ්නයක්වත්, මේක ජාති භේදයක්වත් තියෙන දෙයක් නෙවෙයි. මේක විශ්ව ධර්මතාවයක්. මේ ධර්මය කියන්නේ මේ දර්ශනය බුදුරජාණන් වහන්සේ වදාළ ලෝකේ තියෙන දෙයක්. මේ කොල්ලවත් තියෙන දෙයක් නෙවෙයි, මේ ලෝකේ තියෙන දෙයක්. මේ හැමෝටම සාධාරණ දෙයක්. යමෙක් පව් කළා නම් එයා මොනවාද මේකෙක් වුණත්, මොන මතවාද දරුවත් එයාට කර්ම විපාක ලැබෙනවා.
මේවා ලැබෙන්නේ පරලෝක ධර්ම වශයෙන්. විශේෂයෙන් මෙතන නිවේගණය බුදුරජාණන් වහන්සේ විස්තර කරන නිවේගයට පස්සේ දැඩිසි කටුක දුක් විඳින්නට මේ අකුසල කර්ම කලු කර්ම හේතු වෙනවා. කලු කියලා වචනයක් දැන් මේක කලු කියන එක මధుර වර්ණයක් බොහොම හොඳ වර්ණයක් වශයෙන් කොහොමවත් ලෝකේ සලකන්නේ නැහෙනේ. ඒ නිසා ඒක උපමා කළා අකුසල කර්මයට කලු කර්ම කියලා. එහෙනම් මෙයා සිතින් කයින් වචනයෙන් අකුසල කළ ඒක විපාක පේන්නේ ආදීනෝ පේන්නේ. නමුත් මරණ මොහොතේදී ගති නිමිති වශයෙන් ගිනි දැල්ලාදී දැකලා චුත වෙනවා. කර්ම නිමිති දැකලා තමන් කරපු දේ සතුන් මරීමක් වෙන්න පුළුවන්. ඉතින් ආයුධ ආදී දැකලා ඒන් ගති නිමිති දැකලා චුත වෙන ශනේව නැවත ඕපපාතික ඒශනේව පහළ වෙනවා. ගෞ දෙගෞ ආදී ප්‍රමාණ ශරීර ඇතුව නිරේ. ඒ අසිපත්ත වන ආදී වැටුණාට පස්සේ ඒවයි කොළ වලින් කඩු වගේ කොළ තියෙන ඒවට අහුවෙලා කැපිලා යනවා. යමපාලු එහිදී නොයේ දරුණු විදි වද බන්ධන දෙනවා. අතපය කපනවා, බෙල්ල කපනවා, ආයුධ අරගෙන සසින සසක් කරගෙන හම ගහනවා. ඒ වගේ පංචවිධ බන්ධන දෙනවා. මේ විදිහේ දරුණු කටුක දුක් ලැබෙනවා. සොරකම් කිරීම ආදියත් එහෙමයි. විශේෂයෙන් කාමීච්ඡාචාරය වෙනුවෙන් වෙන විපාකයක් තියෙන කටුයින් බුල්වන්නේදී මේ කටුයින් බුල් ගහ විශාල යොදුන් ගණනක් උසයි. ඉතින් යොදුන් ගණනක් උස අඟල් ගණන අධික කටු තියෙන මේ ගහේ ඉහළට නගින්න දෙනවා. ඉහළට නගින්න කටු පහළට ඇරෙන ඒවා ඇනීගෙන අමාරුවෙන් නැගලා යොදුන් ගාන ගෙවල ආය පහළට බහිනකොට කටු උඩට ඇරෙනවා. මේ විදිහේ දරුණු විපාක මේ නිරේ තියෙනවා. ඉතින් මේ නිරේටම යන්න කළු විපාකම විඳින්න හේතු වෙන කර්ම සත්‍යා බොහොම සතුටින් රස කර කර මේ කර්ම කරනවා. හේතුව සම්මා දිට්ඨිය නැති නිසා. ඉතින් කෙනෙක් අහනවා අපි දැනගෙන කරන පෞද විපාක වැඩි නොදැන කරන පෞද. ඒ මහනකට කියන්න තියෙන දැන් අපි ගත්ත ළමයට දෙනවා. ළමයේ කුඩා දරුවෝ කියා දන්නේ ගින්දර පිච්චෙනවා කියලා. එයාට ගින්දර ටිකක් දුන්නොත් එයා දන්නේ නැති කෙනෙක් නිසා හොඳට අල්ලනවා ඒක. ගිනි කුපුරක් කර දුන්න කියන ඒක අල්ලනවා. ඉතින් එයා පිච්චෙනවා. දන්න කෙනා අල්ලන්නේ නැහැ. එයා ඒක ස්පර්ශ කරන්න යන්නේ නැහැ. ඒ වගේ අකුසල විපාක දන්න කෙනා ධර්මය අහලා තියෙන කෙනා ක්ලේශ වසඟයන් නිසා එකවරක් පවක් කළා එයා දිගින් දිගටම මේ සත්ව ඝාතන සුරකම් කාමීච්ඡාචාර ආදී කොට ඇති දසකුසල් කරන්න පෙළඹෙන්නේ. ඒ වෙච්ච වෙලාවේ වරද නැවත නොකරන්නේ මේ කියලා අදිෂ්ඨාන කරගන්න ආයති සංවරේ පිහිටනවා. මොකද ඒවයි දරුණු විපාක වාරයන් ගැන අහලා තියෙන නිසා. ඒ මහල තියෙන කෙනා ඒවට බය වෙනවා. ඒ කියන්නේ දන්න කෙනා වැළකිනවා පාපේ. එයාට විපාක දැනගෙන කරා විපාක වැඩි කියලා කියන්නේ නැහැ. එයා කරපු කර්මපත වාර ගන්නට විපාක ලැබෙනවා. හැබැයි නැවතවතාවක් කරන්න උත්සාහ කරන්නේ නොදන්න කෙනා. ඒ කියන්නේ විපාක නැහැ. මේවා අපිට මවපු දේවල් අපිට කරන්න පුළුවන්. අපේ කය අපිට ඕන විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා දෘෂ්ටිගත කෙනෙකුට එන කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේ සතිය කරන අය සමා වෙනවා. ඒකට කිවිල යනවා කියලා එයා හිතනවා. ඒ දෘෂ්ටීන්. ඒ නිසා බය නැතුව පුළුවන් තරම් එයා හොඳට පව් කරනවා. එතකොට කාටද වැඩි? අර දන්නේ නැති කෙනාට. එයා නොදන්නා කම නිසා බලවත් මෝහය නිසා අවිද්‍යාව නිසා කර්ම සකස් කරනවා. දැන් මේ කර්ම විස්තරේ පටිසමුප්පාදේ සඳහන් වෙනවා සංඛාර පත්‍ය විඥාන අවිද්‍යා පත්‍ය අවිචා පත්‍ය සංඛාර. ତେଣୁ මේ අවිද්‍යාව නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුණු නිසා තමයි සත්‍ය කුසල කුසල රැස් කරන්නේ. ඒ වගේ අකුසල කියන පැත්ත රැස් වෙනවා. අකුසල් කියන පැත්ත රැස් නොවී ඉන්නව සමහර අය කියන අපි අකුසල් කරන්නේ නැහැ කුසල් කරන්නේ නැහැ. එහෙම කරන්න අමාරුයි. මේ සෝවාන් ආදී ආර්ය ශ්‍රාවකයන්ට බල ලෝභසිත පහළ වෙනවා. දේසිත පහළ වෙනවා. කර්ම පතන වේ සිත පහළ වෙනවා. ඒක ලෝභසිත කියන එක පහළ වෙනවා යම් කිසි දෙයක් කරේ ඇලීම තියෙනකොට. දේසිත පහළ වෙන ගැටීමේදී. හැබැයි සෝවාන් ආර්ය ශ්‍රාවකයාගේ තියෙන විශේෂත්වය තමයි පංච පාප කර්මෙන් කරන්නේ නැහැ. සත්ව ඝාතන ආදී පස්සව කරන්නේ නැහැ. ආරේකාත් සීලය පිළිපදිනවා. නමුත් සිත පහළ වෙනවා. ලෝභය ඇති වෙනවා. ඒ කියන්නේ දැන් කාමරාග පිටික තියෙනවා කියන්නේ. සෝතාපන්න ශ්‍රාවකයාට තියෙනවා. සතරදාගාමි ආරයන් වහන්සේට සුළු ප්‍රමාණයක් තියෙනවා කියන්නේ. ඒත් ඒ ශ්‍රාවකයාට අර ලෝභ සිත ද්වේෂිත පහළ වෙනවා. අවිද්‍යාවේ අඩුභාවයක් තියෙනවා. ඝනභාවය අඩු තුනිය වෙලා තියෙන්නේ. දුකගත්තුත් එහෙම මහා සෛරේ ජලය තරම් දුකක් සෝතාපන්න ශ්‍රාවකයා ගෙවලා තියෙනවා. ජල බිඳුවක් තරම් ප්‍රමාණය තමයි ඉතුරු වෙලා තියෙන්නේ. එයින් පෙනී යනවා ශ්‍රාවක අවබෝධ ඥානෙක ඉන්නවා. හැබැයි තවමත් ලෝභ සිත පහළ කරන්න පුළුවන්. දේශිත පහළ වෙන ශක්තිය තවම නැති කළා නැහැ. ප්‍රතජන ශ්‍රාවකයට කොහොමද? සම්පූර්ණ මේ අකුසල් චෛසික ටික පහළ වෙනවා. සිත් ටික පහළ වෙනවා. එයාට සතර අපායට යන සුසු
ආනන්තරී කරවපා කරන්න ශක්තිය තාමත් තියෙනවා පස්පවුත් කරනවා. නම් සසර ගමන බොහොම භයානකයි. මොකද මේ කලු කර්ම කර ගැනීම නිසා නිරයට වැටීම අවදානම අපි හැමෝටම තියෙන නිසා. නම් පළවෙනි කර්මයේ භාග්‍යතුන් වහන්සේ ඉස්සර කළා කලු කර්මයක් කලු විපාකයක් තියෙන්නේ. මෙහි විපාක ලැබෙන ප්‍රධානම තැන තමයි නිරය කියන්නේ. ඔබ ප්‍රේත ලෝක වලත් ලැබෙන විශේෂ නිරය ගැන තමයි භාග්‍යතුන් වහන්සේ මෙහි සඳහන් කරන්නේ. එහි ඉපදුනව සත්‍ය දුක් විපාකම සේවනය කරනවා, දුක්ම විඳිනවා. ඒ දුක් විඳින බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. හේතු තමයි සංකාරපච්ච විඥාන වශයෙන් අකුසල කර්මයේ අනුවම ප්‍රතිසන්දි විඥාණය පහළ වෙනවා නිරේ. නව දෙවනි කර්මයේ විස්තර කරන පුණ්‍ය සුදු කර්මයේ කුමක්ද? සුදු විපාකයේ කුමක්ද? මේ ලෝකයේ ඇතැම් පුද්ගලෙ හොඳ කර්ම කයෙන් කරනවා, වචනමුත් කුසල් කරනවා, සිතනුත් කරනවා. එසේ කිරීම නිසා ඒ හේතුවෙන්, ඒ සංස්කාර හේතුවෙන් චේතනාහ වික්කවේ කම්මං වදා මෙ කියන වචනයට අනුව බැලුවා චේතනාවම කර්මය වෙන්නේ. නිසා මේ යහපත් චේතන, කුසල චේතනා, කුසල චෛසික වලින්, සෝවන චෛසික වලින් සිදු කරන කුසල් නිසා, විශේෂයෙන් කුසල්සිත අටක් සඳහන් වෙනවා, සෝමනස්ස සහගත, ඥාන සම්ප්‍රයුක්ත, අසංකාරික, සසංකාරික සිත් දෙකක්. ඒ කියන්නේ සතුට සිති, ඥාන සම්ප්‍රයුක්ත, ඥානෙ යෙදිලා නුවණින් යුතුව අන් කෙනෙකුගේ මෙහෙය වීමෙන් කරනවා නම් සසංකාරිකයි, තමන්ම හිතලා තමන් විසින්ම කරනවා නම් අසංකාරික. එතනම සෝමනස්සහල් ඥාන විප්‍රයුක්ත වශයෙන් තියෙනවා. කුසල කරන කුසලය නුවණින් සලකන්නේ නැතුව පුරුද්දට වගේ කරනවා, ඒකත් එහෙමයි. එතන අසංකාරික වසස සංකාරිකවත් කරනවා. ඔය හතරම උපේක්ෂා සහගතවත් කරනවා, හතරක්. එතකොට අටක් වෙනවා. මෙන්න මේ විශ්වය පුරා යම් කුසලයක් කරනවා නම් සත්වේ ඒ කාමාවචර කුසල්සිත අටයි තියෙන්නේ. ඒ අටෙන් එකකින් තමයි අපි හැම කුසලයක්ම කරන්නේ. දැන් මේ අප විසින් ධර්ම දේශනා කරනවා. මේ ධර්ම දේශනා විශේෂයෙන් අපි සතුටින් කළොත් සෝමනස් සහගතයි, නුවණින් කරන්නම වෙනවා. නැත්තම් ධර්මය කියන්න බෑනේ. ඥාන සම්ප්‍රයුක්තයි. ඒ ඥාන සම්ප්‍රයුක්ත වෙන නම් අපි හිතන්න ඕනේ මේ දේශනා කරන්නේ මට සසර ගමනේදී ප්‍රඥා පාරමිතා පුරලා ප්‍රාර්ථනා පරිදි නිවණින් සැනසෙන ලැබේවා කියන අදහසෙන්. එතකොට එතන ඥානය දෙනවා. එතකොට තමන් තව කෙනෙක්ගේ බලකිරීමක් නිසා නෙවෙයි නම් අසංකාරිකව තමා විසින්ම මේක කරනවා. තව කෙනෙක් ආරාධනා වෙන්නම් කරන්නේ සසංකාරික වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන ඔබ, ඔබට මේ වෙලාවේ සතුටින් අහනවා ඔබ සෝමනස් සහගතයි. ඥානය දෙන මම මේ ධර්මය අහන්නේ නිවන් අවබෝධ කරන්නයි. සති මනසිකාරයෙන් සෙනෙහක් පාසාම සිහියම කරගෙන මේ විතම යම වෙලා වාඩි වෙලා තැන්පත් වෙලා සමාහට වැඳගෙන වුණත් අහනයි ඉන්නවා. ඒත් එයාලට ඥානය දීලා තියෙනවා. දැන් වෙන වැඩක් කරන ගම ඔය ඇහුණ දින් කියලා එහෙම කරන්නේ නැහැ. එතකොට ඒකේ කුසලිය අඩුයි. දැන් බලවත් වෙන මේක තැනක වාඩි වෙලා බොහොම උවමනාවේ ධර්මය අහනවා. ඒ අහන වෙලාවේ අසංකාරික වෙනවා, තමන්ගේ උවමනාවේ මහනවා. තව කෙනෙක් බල කරන නිසා හෙව්වොත් සසංකාරික වෙනවා. දැන් කම්මැලි කම යහුවොත්, ඇලි මැලි ගතිය ඇතිව හෙව්වොත්, ඕනෝටි පවට හෙව්වොත් ඒ සසංකාරික වෙනවා. එහෙනම් මෙතන කුසල විස්තරයේදී කුසල සිත් වලදී පෙන්නන්නේ සෝමනස් සහගත, ඥාන සම්ප්‍රයුක්ත, අසංකාරික සිතම බලවත් වෙනවා, ත්‍රි හේතුක සිත වශයෙන් විස්තර කරනවා. අපි එවැනි සිතකින් මොන කුසල් කරන්නේ? පුඤ්ඤානි කෛරාද සුඛාවහං ඒවං ජාතේන මච්චේන තත්තබ්බං කුසලං බහුන් කියලා භාග්‍යතුන් වහන්සේ ධම්මපද පාළි බොහෝ තැන්වල මේ කුසලයේ පින වර්ණනා කරලා තියෙනවා. උපන් මිනිසා විසින් බොහෝ පින් කළ යුතුයි. මේ සුදු කර්ම කියන ඒවා තිරිසන් සත්තුන්ට කරන්න බෑ, බහුල වශයෙන් කරන්නේ නැහැ. ප්‍රේතයන්ටත් අපහසු, නිරසත්තයන්ටත් බෑ. දිව්‍ය ලෝක දානාදී පින්කම් ගැන කතාවක් නැහැ. බ්‍රහ්මයන්ටත් නැහැ. මනුස්ස ලෝකයට ආපු අපිම අස්ත දුෂ්ටස්සනේ මිදුණු වෙලා නිවේන් තිරිසන් ලෝකෙන් ප්‍රේත ලෝකෙන් මිදිලා අංග විකල මන්ද බුද්ධික භාවයෙන් මිදිලා මිසදුට කුලයේ ඉපදෙන්නෙත් නැතුව පිටසක්වල වැටුනෙත් නැතුව ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච සමයේ, ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච මේ සමයේ, ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසන ධර්මයේ 2560කට ආසන්න වෙන්න දැන් පවතින මේ වෙලාවේ, තවත් 2400 ගණනක් වර්ෂ පවතින තියෙන වෙලාවක අපට වාසනාව ලැබිලා තියෙනවා මනුෂ්‍ය ලෝකෙ ඉපදෙන්න. ඒ මනුෂ්‍යාත්ම භාවය බොහෝ කල් පවතින එකක් නෙවෙයි. ඒකත් අවුරුදු 60ක් 70ක් වැනි තා සුළු කාලයක්
පවතින. මේ සුළු කාලයේ පංචකාම සේවනයන් කරනවා වගේ සැප විඳිනවා වගේම අපි සිතකය වචනය මුල් කරගෙන පරලෝ සුවදෙන අමා මහ නිවන් දකින්න හේතු වන දාන සීල භාවනා ආදී කොට දස පුණ්‍ය ක්‍රියා විස්තර කරන ඒවා කරගන්න ඕනේ. දානය පරිත්‍යාග බුදුරජාණන් වහන්සේට ආර මහා සංඝරත්නය දුගී මගී යාචකයන් දෙනවා. සීලය පංච සීලය පොයට අෂ්ටාංග සීලය උපෝස සීලය සමාදන්ව රකිනවා. එයින් පින් රැස් වෙනවා. සමත භාවනා බුදු ගුණ ආදී විපස්සනා භාවනා සතිය පිහිටුවාගෙන නාම රූපයන්ගේ ස්වභාව අනිත්‍ය බව දැකීම මේවා තුළින් ප්‍රඥා පාරමිතාව විශාල පිනක් රැස් වෙනවා. පින් දෙන්න පුළුවන්. තමන් මේ රැස් කරගත් දාන ආදී පින්කමක් තියෙනවනම් බණ ඇසීමක් තියෙනවනම් තව කෙනෙකුටකින් කියන මම මෙවැනි පිනක් කළා ඔබත් මේ පින සතුටින් අනුමෝදන් වෙන්න. එතකොට එයා දන්නව නෑ ගැන එයා සාදු සාදු අනුමෝදාමි සාදු සාදුම අනුමෝදන් වෙනවා අනේ සාදු කියලාවත් සතුට වෙන්න ඕනේ. එතකොට පින් අනුමෝදන් වුණා වෙනවා. එහෙනම් පින් දීමත් පින්කමක් පින් අනුමෝදන් වීමත් පින්කමක් සුගතියට නිවනට හේතු වෙන දෙයක්. ඔනේ වෙයියාවච්ච වත් පිළිවෙත් දක්වනවා. දෝමලු චෛත්‍ය මලු විහාර මලු හැමදීම කුටිසෙනසුන් පිරිස කර කර දීම එයාදී පිනක් වෙනවා. කායික ශක්තිය සසරදි ලබනවා. සමේ රෝග දාහය නැතිනු වෙන බව එහි සඳහන් වෙනවා. එසේ වැඩි හිටියන්ට සලකන දෙමව්පියන්ට වැඩි හිටියන් සලකන උපස්ථාන කරනවා. එයින් සසරදි උසස් කුලවල ඉපදෙන රෝග සම්පත්තිය අපට ලබන්නට හේතු වෙනවා. ධර්ම දේශනා කිරීම දැන් මේ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරනවා වගේ ගිහි පින්වතුන්ලාට පුළුවන් තමන් දන්න ධර්ම කාරණා යෝජනා ස්වරූපෙන් සාකච්ඡා ස්වරූපෙන් වුණත් තවත් ගිහි කෙනෙකුට කියා දෙන්න යාළුවෙකුටවත් කියලා දෙන්න. ඒක ධර්ම දේශනා කිරීමේ පිනට අයිති වෙනවා. ධම්මස්සවන මනවින් දේශනා වන ධර්මයක් හොඳින් ශ්‍රවණය කරනවා නම් ඒක ධර්ම ශ්‍රවණ කියන කුසලයට අයිති වෙනවා. දිට්ඨිචුකම් සම්මා දිට්ඨිය ඇති කර ගැනීම මේ කියන්නේ දස පුණ්‍ය ක්‍රියා. දස කුසලයකුත් තියෙනවා. කුසලය කියන්නේ මෙතෙන්දී අර ප්‍රාණඝාතයෙන් වැළකීම සොරකමින් වැළකීම කාමීච්ඡාචාරයෙන් වැළකීම බොරු කීමෙන් වැළකීම හිස් වචන කීමෙන් වැළකීම පරුස වචන කීමෙන් වැළකීම හිස් කේලම් කීමෙන් වැළකීම වචනේ එයා කුසල රස කරා වෙනවා. අකුසලෙන් වැළකීම අභිත්‍යාව දුරු කිරීම දුම්නස දුරු කිරීම මෛත්‍රිය වැඩීම දාන චේතනා පරිත්‍යාග විරුද්ධ කිරීම අභිච්ඡා දුරු කිරීම කියන දෝමනස්ස දුරු කිරීම තෙන්දි මෛත්‍රිය කියලා කියන සම්මා දිට්ඨිය මෙලොව ඇත පරලොව ඇත මවපියන් සැලකීම විපාක ඇත කර්මවල විපාක ඇත මෙලොව පරලොව අවබෝධ කර දේශනා කරන බුදුපසේ බුදු මහරහතන් වහන්සේ ආරයන් වහන්සේලා පිළිගන්න ඕපපාතික උපත පිළිගැනීම වශයෙන් නිරිය තිරිසන් ලෝක ප්‍රේත ලෝක පිළිගන්න එව සදුවි ලෝකයේ බ්‍රහ්ම ලෝක පිළිගන්න. ඉතින් මේ සම්මා දිට්ඨියත් කුසල් වශයෙන් දස කුසල් සඳහන් වෙනවා. ඉතින් එතන මේ කරන වෙලාවෙත් සුවයි මේ කුසල කර්මය විපාකයක් සුවයි. එසේනම් මේ මොහොතේ අපි කරන්නේ කුසල කර්මයක් ද පින්කමක් ධර්ම ශ්‍රවණය ධර්ම දේශනා කිරීම. සුකස්සේතං අධිවචන යදිද පුණ්‍ය සපේතිකින් තවත් නමත්ත පින. එහෙනම් අපි හැමෝම කායික මානසික සැප ලබන්න කවුරුත් කැමති. ඒ සැප ලබන්න නම් සිතින් කයින් වචනයෙන් පුණ්‍යාභි සංකාර රැස් කරන්න ඕන. සමහර අය කියනවනේ මේ සසර දික වෙනවා ඒ නිසා පින් කරන්න හොඳ නැහැ කියලා. ඉතින් ඒකින්ද අපිට කියන්න තියෙන්නේ පින් නොකර හිටියත් අපිට ලෝභ සිත් පහළ වෙනවා. අපිට ද්වේෂ සිත් පහළ වෙනවා. එහෙනම් ඒක අකුසලයක් බවට පත් වෙනවා. නා කුසල රැස් වෙනවා. හැබැයි කුසල කරන්නේ නැතුව ඉන්න අදිෂ්ඨාන කරුත් වෙන්නේ කුසල රැස් නොවීතියේවි අකුසල රැස් වේවි. එයින් සසර ගමන දුකකට වැටේවි. ඒ නිසා ඒ දෘෂ්ටියක් වශයෙන් වරදවා ගන්නේ නැතුව අකුසල කරන්නේ නැතුව කර්මපත රැස් කරගන්න නැතුව ඉන්නේ අපි අදිෂ්ඨාන කරන්න ඕන කුසල කර්මපත. දාන සීල භාවනා ධර්ම ශ්‍රවණ ආදී මට නිවන පිණිසම ප්‍රාර්ථනා බෝධිය පිණිසම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා කියන ප්‍රාර්ථනා වැතුවයි අපි මේ කුසල කර්මවල යෙදෙන්නට ඕනේ. එතකොට ඒක කර්මක්ෂය කිරීම පිණිස නිවන පිණිස හේතු වෙනවා කියන එක අපි ධර්මානුකූලව පිළිගන්නට විස්තර කරගන්නට ඕනේ. එහෙම නොවුනොත් පාරමී පුරා ගන්න වෙන්නේ නැහැ. නිවන් මඟ දිනු කරගන්න වෙන්නේ නැහැ. සම්මේ පිනේ වටිනාකම භාග්‍යතුන් වහන්සේ හැමතැනකම දේශනාවල සඳහන් කරලා තියෙනවා. ධම්මපද පාළියෙත් සඳහන් කරලා තියෙනවා. එහෙනම් මේ කර්මය සුදු කර්මයක්. මේකේ සුදු විපාක තිබෙනවා.
ළඟට පුන්නට නැවත දේශනා කරන කර්මයක් තියෙන එක සුදු කළු දෙකම තියෙනවා. දැන් මේකේ විස්තර කරපු සුදු කර්මය විපාක දෙන්නේ කොහෙද? දිව්‍ය ලෝකේ විපාක දෙනවා. බුදුරයන්ව සුපමා කරන සුභ කින්නක දෙවියන් යම්සේ දාන්න එතන සුව විපාක තියෙනවලු. ඉතින් බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන් අතර මේ කර්මය විපාක දෙනවා. ඒකට අපිට ගන්නට පුළුවන් චාතුරු මහරජිත තාවතිස්ස යාම සුසිත නිර්මාණ රති පරණිමේස වසවරති කියන සදිව්‍ය ලෝකේ පංචකාම සම්පත්තියගේ ආඩ්‍යව සැප විඳින්න මේ කුසලයේ හේතු වෙනවා. ප්‍රථම ධානය වැඩුව බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියන ලෝක තුනෙන් ඉපදෙනවා. හීන මධ්‍යම ප්‍රණීත වශයෙන් ධානය වැඩුවක් එක සෝල්පාගෙන කාම සෝයට වඩා ධ්‍යාන සෝය වැඩි. ඊටත් වඩා ඉහළට යනවා දෙවනි ධ්‍යාන වැඩුව නම් භාවනාවේදී සමත භාවනා දෙවනි ධ්‍යානෙ වසී කරගත්තන ඒ ශ්‍රාවකයට ලබන්න පුළුවන් දෙවනි ධ්‍යාන තලයට යන්න පුළුවන් පරිත්තාබ අප්‍රමාණාබ ආබස්සර කියන තල තුනට යන්න පුළුවන් හීන මධ්‍යම ප්‍රණීත වශයෙන්. තුන්වෙනි ධ්‍යාන වැඩලා තිබුණොත් ඒකේන පරිත්ත සුභ අප්‍රමාණ සුභ සුභ කින්නක කියන බ්‍රහ්ම ලෝක තුනට හීන මධ්‍යම ප්‍රණීත වශයෙන් යනවා. මේවා සුවයි. හතරවෙනි ධ්‍යානෙ වේහප්පල කියන ලෝකට යනවා. අසඤ්ඤ ධ්‍යානෙ වඩන්න එපා කියලා නමුත් එයා වඩනා ඉන්න පුළුවන්. දීචිත්තං හිත පිළිකුල් කරලා කය විතරක් ඇතිව හිත පිළිකුල් කරාන අසඤ්ඤ සත්ව කියන ලෝකේ කල්ප 500කට අවශ්‍ය තු ඉපදෙනවා. එතනත් වැසුව තියෙනවා. නමුත් බුදු කෙනෙක් දකින්න බණ අහන්න බැරි නිසා අභව්‍යයි කියලා සඳහන් වෙනවා. ඊට මේ ධ්‍යානතල හතර වේහප්පලේ තමයි හතරවෙනි ධ්‍යානෙ භව්‍ය ස්ථානේ රූපාවචරය බණ අහන්න පුළුවන්. නිවන් අවබෝධ කරන්න පුළුවන් තැන. ඉතින් මේවා බොහොම සුවයි. සංසිඳීම් සුව කාමයන්ගේ පීඩා කිසිත් නැති ශාන්ත සුවයකින් වාසය කිරීමේ අවස්ථාව මේ ධ්‍යාන වැඩීමෙන් තියෙනවා. එසේම විස්තර වෙනවා අනාගාමී ආර්ය ශ්‍රාවකයන් උපදින අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ට කල්ප 5000 2000 4000 8000 16000 වශයෙන් මෙහි අවශ්‍ය තියෙනවා. හැබැයි එහි ගමන් කරන්නේ අනාගාමී ආර්යයන් වහන්සේලා පමණයි. අනාගාමී ආර්යයන් වහන්සේලා හිපදිලා සෝසීම වාසය කරන ධ්‍යාන සමාපත්තියේ එහිදී රහත් වෙලා පිරිනිවන් පාන. තවත් කුසල වශයෙන් ගන්න පුළුවන් වගේ ආනෙන්ජ අවිසංකාර වශයෙන් ධර්ම විස්තර කරන සංකාර කොටසක් තියෙනවා. කුසල පක්ෂයට වැටෙන සුදු කර්ම වලට වැටෙන ඒ අරූප ධ්‍යාන සතර ඒවා අභව වශයෙන් තමයි සද්දාස් දේශනාවේ සඳහන් වෙන්නේ. මොකද හේතුව රූපේ වැඩ කරන්නේ නැහැ. සිත පමණක් වැඩ කරන රූපය නිසලව තියෙන නිසා. ඒකට බණ අහන්න බුදු කෙනෙක් දකින්න බැරි තත්ත්වය. ආකාශ සංඥායතන ආදී ලෝක හතර. කල්ප 20000 40000 60000 80000 වශයෙන් නේව සංඥා නා සංඥායතනෙ අධික ආයුෂ තියෙනවා. ඒවයි සුවසේ ඉන්න පුළුවන්. කිසි දුකක් නැහැ. හැබැයි ධර්මය අවබෝධ කරන්න බැරි තැන්. ඉතින් මේ විස්තරය ගත්තට පස්සේ මේ කුසලයේ හැම විටම සුව විපාක පිණිසම සුදු විපාක පිණිසම පවතිනවායි කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දෙවියන් බ්‍රහ්මයන් තනිකරම විඳින්නේ මේ සුවයමයි. ඒ සුවයට පත්වෙන්න කැමති කෙනා මේ කුසල කර්මයේ දෙනවා. ඒ කුසල කර්ම සමාදානයේ දිලා භවගමන සුවපත් වේවා කියන දහස නොවේ අපි ගන්නෙ. මගේ මේ ධර්ම දේශනා, මගේ මේ ධර්ම ශ්‍රවණය, මගේ මේ භාවනා, මගේ මේ සීලය, මගේ මේ දානය මට පාරමිතා වේවා, සංසාර දුකින් මිදී අමා මහ නිවන් දකින්න ලැබේවා කියන ප්‍රාර්ථනාව අපි මේ කුසල් කර්ම කිරීමේදී ඇති කරගන්නට ඕන. ඉතුරු කර්ම දෙක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තැනින් තුන්වෙනි එක තමයි කළු සහ සුදු කර්ම මිශ්‍ර කර්ම. කළු කර්ම සුදු කර්ම. කළු සහ සුදු විපාක. ඒ දෙක කොහොමද වෙන්නේ කියන එකත් ඊළඟට හතරවෙනි කොටසෙන් විස්තර කරලා තියෙනවා. කළුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා කියලා. ඒ ගැන අපි හෙට දවසේදී අපිට විස්තර කරන්න බලාපොරොත්තු වෙමින් අද දවසේ මේ දේශනාව ආරම්භ වුණා. කෝලිය ජනපදයේ හලිද්ද වස්සන කියන නියම්ගමේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ ගෝවුතිය රකින පුන්න කියන කෝලිය පුත්‍රයා, කුක්කුරවුතිය රකින සේනිය කියන අචේලක නිරුවස්ත්‍රයෙන් වාසය කරපු තාපසය වෘත්ත සමාදංගල ආවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ පුන්න ඇවිල්ලා වන්දනා කළා. එකත් පස්ස වාඩි වුණා. සේනිය වන්දනා කළේ නැහැ. සතුරු සාමච්චි කතා කළා. ඉතින් අපිට වෙනසක් පේනවා නම් කෝලිය කියන්නේ කෝලිය පුත්‍ර පුන්න කියන්නේ යම් සැබෑසිත කිටපු කෙනෙක්. සේනිය කියන්නේ එහෙම හිටපු කෙනෙක් නෙවෙයි කියන එක. ඒ වෙනකොට ඒ දෙන්නම ඇවිල්ලා දෙපැත්තේ වාඩුණාට පස්සේ කෙනෙක් ඇහුවා මේ සේනිය බලුතේ නැත්තම් සුනකවුතේ ගොඩක් කාලයක් යාට මොකද වෙන්නේ? භාග්‍යතුන් අසවදාලා එයා සුනකේක් වෙලා ඉපදිනවා නැත්තම් නිරේට යනවා.
ඒකෙන් අඩන්න පටන් ගත්තා අනේ මම මෙච්චර කල අපරාධ මේ උදේ රැක්කේ කියලා. එතකොට සේනිය අයමත් අහන මේ පුන්නගේ ඉස්සරේ පුන්නට මොනවද පුන්නත් ගෝ උදේ රැක්කන ගොඩක්. එතකොට එයා ගැනත් කියන්නේ අහන්න එපා කොට ඇහුවේ නැහැ අහන නිසාම කිව්වෝ. එයා ගවයෙක් බවට පත් වෙනවා. එහෙම නොවුණා මිත්‍යා දෘෂ්ටිය නිසා එක්ක නිරීට යනවා එක්ක තිරිසන් අපායට යනවා. එයාත් අරන්න පටන් ගත්තා. එයා පස්සේ අහනවා ස්වාමීන් අපිට මේක නිදහස් වෙන ධර්මයක් දේශනා කරා. ඒ දේශනාවයි අපි මේ කරගෙන යමින් හිටියේ. ඒ කර්ම හතරක් ගැන කිව්වා. එකක් කළු කර්ම කළු විපාක, දෙවැනි එක සුදු කර්ම සුදු විපාක, තුන්වැනි එක කළු සුදු කර්ම කළු සුදු විපාක, දෙක මිශ්‍රව තියෙන විපාකයේ කර්ම, හතරවැනි එක කළුත් නොවු සුදුත් නොවු කළු සුදු විපාක නැති කර්ම ශේකිරියෙන් පිණිස පවතින කර්ම. ඒ හතර පිළිබඳව අපි විස්තර කළ යුතුව තියෙන දෙකක් මේ දේශනාවේ විස්තර කළා. ඉතුරු කොටස් දෙක අපි හෙට දවසේ විස්තර කළ දෙන්න. එසේ විස්තර කළ දීලා හෙට සූත්‍ර දේශනා අපි අවසන් කරන්නට බලාපොරොත්තු වෙමින් මෙතෙක් මේ ශ්‍රවණය කරගත් දේශනා ධර්මයේ ආනිසංස බලය අප සෑම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිසම හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි.